මුස්ලිම් මන්ත්‍රීවරුන් මගේ පක්ෂයේ 3 දෙනෙක්පත් වුණා. ඒ ලැයිස්තුවේ වැඩිම මනාප ලැබ. දයාගමගේ අද අම්පාර දිස්ත්‍රික්කයේ ඡන්ද ඉල්ලන්න බැරිව දැන් කොළඹට පැනලා ගිහින් තියෙනවා. දැන් එහාද කියනවා මට මන්ලුමේ ඡන්ද විනාශ කරේ. මේ වගේ තුප්පැහි කතා කියන කට්ටිය කීප දෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහත් විනාශ කරේ. අපි ආණ්ඩුව පිටුවීමට බලාපොරොත්තු වෙන්නේ කාරණා දෙකක් උඩ. එකක් අපට දැනට විරුද්ධ පක්ෂයේ හිටියත් මේ රටේ අනාගතය වෙනුවෙන් විකල්ප ශක්තියක් හැටියට අපි ගොඩනැගීමට බලාපොරොත්තු වෙන තරුණ නායකයෙක් වන සජිත් ප්‍රේමදාස ඒ නායකත්වයට ගෙන යෑමේ වෑයමට මගේ සම්පූර්ණ ශක්තිය යොදවීම තමයි මගේ අදහස. ඒත් එක්කම අපිට සලකුණු පේනවා දැම්ම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම ආපස්සට හැරවීමේ සලකුණු දැනනම පේන්න පටන් ගන්න දෙවෙනි. හමුදා පාලනයකට ලෑස්ති වෙන අනාවැකි දැනටම සමහරු කියන්න පටන් ගන්න දෙවෙනි. මේ මොහොතේ අපි කාටත් තියෙන බගකීමක් තමයි අපි මේ රටේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ඒ ව්‍යුහය අපි ආරක්ෂා කර ගන්න ඕනේ. ඒ වෙනුවෙන් මෙවර මේ සමගි ජන බලවේගය අපි ශක්තිමත් කරන්න ඕනේ මිස ඒක අපි බලහීන කරන්න බෑ. ඒ වෙනුවෙන් තමයි මම මේ ප්‍රවාහයට එක් වුණේ. මට පෙනුණා ගිය 1918 2018 ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ඒ සිද්ධිය වුණු මොහොතේ මං අපි දවසින් දවස අරලියගහ මන්දිරේ රැස් වෙනවා මන්ත්‍රී කණ්ඩායම. ඉතින් දවස් කීපයක් යනකොට අපි දකිනවා අද ආපු එක හෙට නෑ. හෙට ආපු එක ඊළඟ දවසේ නෑ. හෙමින් හෙමින් සමහරු නොපෙනීම පිළිබඳව අපි ඇතුලේ විශාල චකිතයක් හැදුණා. අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමන් හිටියේ නිකන්. එතුමා දැක්ක ගමන් පේනවා කිසිම උද්‍යෝගයක් නෑ. जाति पक्षे वेनु मम विशाल कपिम राशि अक्कला मत कैति अत्रनायक एवली 2000 මැතිවරණයේ චන්ද්‍රිකා ආණ්ඩුවේ අපේ අභාප්‍රාප්ත නායකත්වයට පස්සේ මම ඒ නායකත්වයට පත් වෙලා වසරයි හිටියේ. මාව මගේ අමාත්‍ය ධුරයෙන් නැරපා දැම්මා. ඒත් එක්කම මං එක්සත් ජාතික පක්ෂයට එකතු වෙලා මාස 5කින් ඒ ආණ්ඩුව වට්ටලා අපි එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ඇති කළා. මේ මැතිවරණදී මම තරුණිය 12 දිනක් බිල්ලට දීලා තමයි මේ මැතිවරණය අපි දිනාගත්තේ. කාටත් මතක ඇති. ඒ සිද්ධිය
मेरठे मैतिवरण इतिहास खवदा सिधु नौनु अंद में विशालतम गातन सिधुनु उड़ता लविन सिद्ध्य इतिं ये वागे कैपेबिम करेला आप ही हाथ को आंडु आप आउरु देखा मारत क्या आगे ने बैरु एक तो मैं नायक आते दूर लगा ये वेले चंद्रिका मैथने रखते के गमन पुट्टा काशीरु तमाई नमूत मेरे रावि करना नायक ला करपु मोड़ बैठे कैबिनेट तमात्य कैबिनेट अमात्य मंडल रेस्टी में दी ये तुम्हीं हैंडबैग के कुतने बम बगैर नो तो किला बालान डोने के लगी हो निकांग कथा करना दान नहीं कथा कील निकांग तरह करेगा ये तुम्हीं अभी तक गमना क्या न फुलवां के लापी हिता आगे नहीं दिखती अभी अभी मा एकाए अभी माइत्री तत करेगा ඉතින් කවුරුත් දන්නවා අපි ඉතින් හැම ජනාධිපති මැතිවරණෙදිත් ආනයනය කරනවා අපේක්ෂකවරු. කෑ ගහන්න එපා. කතා වහගන්න. ඉතින් අපේක්ෂකවරු ආනයනය කරලා කරලා අපිටත් එපා වුණා. ඉන්පස්සේ තමයි මටත් හැඟුනේ මොකද එදාහර අර දවස් 52 දී වෙච්ච සිද්ධීන් දිහා බලමු මටම සිදු වුණා කියන්න. මොකද මන්ත්‍රීවරු කතා වෙනවනේ. මන්ත්‍රියෝ අතරේ අපිට වෙන අනාගතයක් නැහැ. අපි මෙවලේ සජිත් ප්‍රේමදාස පිළිබඳව යම් සහතිකයක් නැත්නම් අපි යන්න යන්නම අපි තවත් දුර්වල වෙනවා. අපිට මේ තියෙන ටිකක්වත් රකගන්න බැරි වෙවි කියලා අපිට තව පැහැදිලිව පෙනුණා. අනාත වෙන තත්වයක් පිළිපෙණී මට නොකියාම ඉන්න බැරි හින්දා මං කිව්වා. මං තමයි අර පළමු මෙඩිමුරේ තිබ්බේ. नायक मठ मठ किसी मंत्री बोलू ඇවිල්ලා මට ස්තුති කරා හැම මන්ත්‍රීවරයෙක්ම එතුමත් එක්ක ඉන්න අයකුත් කිව්වා මට ඇවිල්ලා හොඳ වැඩේ කරේ නැත්තම් අපිට මේ මොකද අපි උසාවී ගිල්ලා දිනීමට පවා දැන් අපි අපිත් එක්ක ඉන්න නීතිඥවරුන්ට පවා අපි කිසි දෙයක් කරන්න නැහැ බාණ්ඩු කාලේ නීතිඥවරු කීප දෙනෙක් එකතු කරගන්න අපි බින්ද දුක අපි තමයි දන්නේ ඉතින් अन्न अभी पद्मलाल की वो वाके आंडुआ काम तुम हाथर देने वाटा कर गान नो ओए खाल लिए तो मैं आंडु करान ये मैं करान बोलूँ अंदर आंडुआ दिगिन दिगिन टम ओए प्रश्नी टे मून दीरे दांग आपटा उन्न साजित प्रेम दासे बनी थारुना जावयात्तिया ना फोंदा परापुर टे परापुर के उपांकिने මේ එක්සත් ජාතික පක්ෂයේ සාමාන්‍ය මිනිහා ජනපති තැනකට ගෙනාපු ඒ උරුමකම් කියන අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමන් ගියවර අපට ඡන්ද 55 ලක්ෂයක් ලබා ගැනීමේ ශක්තියක් ගෙනාපු කෙනෙක් කීප දෙනෙක් කකුලෙන් නොඇද්දානම් අපට ජනපති පුටුවේ එතුමා වාඩි කරන්න පුළුවන් කමක් ඇති වේවි. මං ඒ වෙනුවෙන් මගේ කාර්යභාරය ඉටු කළා. අපේ පක්ෂයේ නියෝජනක හැම පළාතකම 95%කට වැඩි ප්‍රතිශතයක් අපි ගිය ජනාධිපති මැතිවරණයේ ලබා දුන්නා ඊට පෙර ජනාධිපති මැතිවරණයේ ලබා දුන්නා. ඒකයි මට විරුද්ධව දැන් මේ දනින්තන अरे जातिवादी लेबल गहला माओ मेतनी आयंकर गंडा हदा मुकद
අපි වගේ ශක්තියක් මේ ආණ්ඩුව නැවත පිළිගැනීම සඳහා නොතිබිය යුතුයි ඒක වළක්වන්න ඕනේ කොහොම හරි අස් කරලා දාන්න ඕනේ නමුත් අපි සැලෙන්නේ නැහැ අපි මේවට වුණ දෙනවා ඊට වඩා දරුණු දේවල් වලට මුණ දීලා තිබෙනවා මන්තිස්ස අත්නායක මැතිතුමන් පිළිබඳ එක දෙයක් කියන්න ඕනේ එතුමන් 1989 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැරීට පත් වුණු අවදී ඒ අවුරුද්දේ ප්‍රථම අවතාවට පාර්ලිමේන්තු ගිය නවක මන්ත්‍රීවරයෙක් හැටියට මගේ අභාවප්‍රාප්ත නායකතුමා අශ්රෆ් මැතිතුමා ඒ වෙලේ මම යනවා පක්ෂීය ලේකම් හැටියට ගිහිල්ලා පාර්ලිමේන්තු ගැලරිය ඉඳගෙන විවාද අහන්න උදේම ගිහිල්ලා අපි එතුමාගේ කාර්යාලය ඉඳලා ගිහිල්ලා වාඩි වෙනවා අශ්‍රවප තුමා දවසක් මට කිව්වා තමුසේ කවදා හරි පාර්ලිමේන්තු ආපු දවසක මන්ත්‍රීවරයෙක් කොහොමද ඉදිරියට එන්නේ කියන එකට කාල් හරි උදාහරණයක් අවශ්‍ය නම් ඔන්න බලාගෙන දෙන්නෙක් ඉන්නවා එක්සත් ජාතික පක්ෂේ පසුපෙළ මන්ත්‍රීවරු හැටියට ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂය පසුපෙළ මන්ත්‍රීවරු හැටියට හැමදාම උදේට ප්‍රශ්න වෙලේ තිස්ස අත්නායක පියසෝම උපාලි මේ දෙන්නම අඩුම වශයෙන් අවම වශයෙන් ප්‍රශ්න තුනක් හරි ඇති ලයිස්තුවේ ඒ ප්‍රශ්න හරහා තමන්ගේ ජනතාවගේ ගැටලු වලට විසඳුම් මොන ආකාරයෙන් හරි ලබා ගන්නවා මොකද ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් හැටියට පාර්ලිමේන්තු උපරිම ලෙස පාවිච්චි කරපු මන්ත්‍රීවරු දෙන්න හැටියට මගේ නායකතුමා මට කිව්ව ඕන්න බලාගනි ඕන් දෙන්නගෙන් පාඩම් ඉගෙනගෙන පාර්ලිමේන්තු ආපු දවසක මේ විදිහට නුඹලා හැසිරුණොත් කිසි ප්‍රශ්නයක් නැහැ ආණ්ඩුවේ හිටියත් විපක්ෂේ හිටියත් වැඩ කරන්නේ කොහොමද කියන එක පාර්ලිමේන්තු පාවිච්චි කරන්නේ කොහොමද කියන එක දැනගන්න පුළුවන් කියලා මට එදාම කිව්වා මට අද වගේ මතකයි මගේ නායකතුමා පාර්ලිමේන්තු හිටියේ දෙවතාවයි එක්වතාවක් විපක්ෂේ එක්වතාවක් ආණ්ඩුවේ නමුත් අද වෙනකම් අදත් මේ රටේ සාමාන්‍ය මුස්ලිම් ජනයා විතරක් නෙවෙයි සිංහල ද්‍රවිඩ ජනයාත් එතුමාගේ ඒ පෞරුෂත්වය ගැන කතා කරනවා ධෛර්යමත් පුත්‍රලේ කිසි විටක ජාතිවාදී වපිරපු කෙනෙක් නෙවෙයි ඒකයි මං කනගාටු වෙන්නේ ඊයේ පෙරේදා ඔන්න මගේ මිත්‍ර අපේ දයාගම්ගේ මැතිතුමා කියමන කියලා තියෙනවා ඊයේ මම ඒකට පිළිතුරු දුන්නා එක්සත් ජාතික පක්ෂයේ බෞද්ධ පදනම විනාශ කරේ රවුෆ් හකීම්ලු කොහමද කතා එක්සත් ජාතික පක්ෂ වැටිච්ච හැම වෙලේම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු පිහිටුවීමට උදව් කළ අපිට කියන මම මේ බෞද්ධ ඡන්ද පදනම නැති කළා කියන්නේ කවුද ගියවර මුස්ලිම් බහුතරයක් තියෙන දිස්ත්‍රික්කයක මුස්ලිම් මන්ත්‍රීවරුන් මගේ පක්ෂයේ තුන්දෙනෙක් පත් වුණා ඒ ලයිස්තුවේ වැඩිම මනාප ලැබුවා දයාගමගේ අද අම්පාර දිස්ත්‍රික්කයේ ඡන්ද ඉල්ලන්න බැරිව දැන් කොළඹට පැනලා ගිහින් තියෙනවා දැන් එහාද කියනවා මට මන්ලුමේ ඡන්ද විනාශ කරේ මේ වගේ තුප්පහයි කතා කියන කට්ටිය කීප දෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහත් විනාශ කරේ ඒ වට කරගෙන ඉන්නේ සම්පූර්ණ ආත්මార్థකාමී කොටසක් දයාගමක වෙනුවෙන් ගියවර අඩුම වශයෙන් 25000කට වැඩි මුස්ලිම් ජනතාව මනාව පාවිච්චි කරා ඉතින් මම මොනා කරන්නද මන්ත්‍රීවරු අම්පාර දිස්ත්‍රික්කයේ තමයි වැඩිම මුස්ලිම් ප්‍රතිශතයක් තියෙන
දිස්ත්‍රික්කයක්. ඉතින් ඒ දිස්ත්‍රික්කෙන් ඒ ආසන තුන ලබාගෙන ඉන්නේ. මොකද මුස්ලිම් බහුතරයෙන් යුත් ආසන තුනක් තිබෙනවා. ඒ ආසන තුනටම ලැබිය යුතු ආසන සංඛ්‍යාව අපි ලබා ගැනීම සඳහා අපි උපරිමයෙන් අපි කරනවා. නමුත් කිසි විටක මොකද ඒ අම්පාර දිස්ත්‍රික්ක මම වරක් ඡන්දෙ ඉල්ලුවා. ඉල්ලුවෙලේ මම තමයි වැඩිම මනාප ගත්තේ. මට මං අද ඉතාම ආඩම්බරෙන් කියනවා අම්පාර දිස්ත්‍රික්කේ එක්සත් ජාතික පාක්ෂික සිංහල බෞද්ධ අය 15000කට වැඩිය මට මනාප ඡන්ද පාවිච්චි කළා. මම ජාතිවාදී දෙනවා මට. මගේ නායකතුමාගේ කාලේ මගේ කාලේ මම විවෘතව රැකේ අවස්ථා අපි අමාත්‍ය ධූර තිබෙද්දී අපේ පාක්ෂික එක්සත් ජාතික පාක්ෂික සිංහල අයට ලබා දීලා තිබෙනවා. අදත් ඒකට සාක්ෂි දරයි දාස් ගණන් මිනිස්සු. ඉතින් ඒ පදනම එහෙම තිබියදිත් මට දැන් Tamange ඒ නොහැකියාව වහගන්න දැන් ඔන්න මට දොස් කියනවා. මන් නැති කරාලු ඒ ඡන්දපද. ඉතින් ඒ වගේම තමට උමනා පරිදි උමනා විදියට කතා කරලා Tamange නොහැකියාවන් වහගන්න යදන යදන කීප දෙනෙක් තමයි දැන් රනිල් වික්‍රමසිංහ වටා ඔන්න කැරකේ. මහනුවර දිස්ත්‍රික්කයේ මම ඡන්ද ඉල්ලපු හැම වෙලෙම අපි මම ප්‍රථම තුන් දෙනා අතරේ ආපු කෙනෙක්. ඒ වගේම කිසි විටක මම මා ළඟට ආපු කිසි දෙනෙක් මං ඈත් කරලා නැත්නම් උමනාවන් නිටුන කරලා වැඩ කරලා නැහැ. කෙලින්ම කතා කරනවා කරන්න පුළුවන් දෑ නම් කරලා දෙනවා නැත්නම් මේ පොඩ්ඩක් අසීරු වෙලා මේ කරන්න කල් ගැනි පොඩ්ඩක් ඉවසන්න ඕනේ කියලා මම කියනවා. අවංකව කටයුතු කරන හින්දා තමයි මාත් එක්ක මේ රටේ ජනතාව මේ දිස්ත්‍රික්කයේ ජනතාව මේ විශ්වාසය තබා වැඩ කරන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේත් මෙවර ශක්තිමත් ආණ්ඩුවක් හදන්න ඕනේ. මේ ආණ්ඩුව හරහා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී බේර ගන්න ඕනේ. ඔන්න පටන් ගන්න තියෙනවා මේ දැන් ජනාධිපති කොමිසම් පත් කරගෙන යනවා ඉවක් වහක් නැතුව. ඔන්න ළඟදී පත් කරා මේ රටේ විනය රැකීම සඳහා ජනාධිපති කොමිසම. හත්තිලොව්වේ විනය රැකෙන්නත් ජනාධිපති කොමිසම. ඒ විනය රැකෙන ජනාධිපති කොමිසමේ ඔක්කොම ඉන්නේ මිලිටරි කාර්යය. කොහොමද කරන්න හදන්නේ? කියන්නේ මේ අපි මේ මේ බන්ධනාගාරවල ඉන්න රැඳවීම අතරේ තියෙන නොකුත් අකටයුතුකම් නැති කරන්නලු. ඇත්ත තමයි ඔතන නොකුත් වැරදේවා සිදුවෙන වෙන්න පුළුවන්. නමුත් ඒකට පිළියමක් හැටියට බන්ධනාරේ බන්ධනාගාරය ඇතුලේ ගිහිල්ලා වෙඩි තියන්න බැහැනේ. අපි නීතිච්ච මහත්මයා දන්නවා. නීතිය ආධිපත්‍ය කියන්නේ කුමක්ද කියන එක. කෝකටත් පිළියම සම් යම් පිළිවෙලක් තිබෙනවා. ඒක අනුගමනය කරන්න. ඔන්න අර මොරටුව සංකේ මේ ගෙවල් සංකීර්ණයක වෙඩි තැබීමක් සිදු වුණා. ඒ සිද්ධියට සැකකට යුතු දැනත්තා ඔන්න ඊයේ පෙරේදා STF එක තුවක්කු වැඩි හුමාරුවකින් මිය ගියා කියලා කියනවා. බලනකොට STF එකේ 30 දෙනෙක් ගිහිලා මේක තනි එක වෙඩි තියලා ඌ මැරනවලු. මොයි මේ කතා කොහොමද විශ්වාස කරන්නේ? දැන් ඊයේත් මට අහන්න ලැබුණා මොකද වර අවන්ගාඩ් සිද්ධියද මොකද සිද්ධියක සාක්ෂිකරුවෙක් නැත්නම් ඒ පිළිබඳව සාක්ෂි ලබා දුන්නු කෙනෙක් තමන්ට වෙඩි තියාගෙන සිය දිවි නසාගත්තලු.
ඔන්න තව කතාව ඉතින් කොහොමද මේවා වෙන්නේ නීති ආධිපත්‍ය තියෙන රටක මේක වෙන්න ඉඩ දීලා අපි අහක බලාගෙන හිටියානම් අපිට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මේ විදිහට කතා කරන්න බැරි තත්ත්වයක් උදා වෙන්නේ යනානතන් පස්සෙන් එළවනවා මන් දකින්නවා අපි දන්නවනේ ඉන්ටෙලිජන්ස් කාර්ය වෙනකොට මෙහෙත් ඇති කවුරු හරි ලියාගෙන මොකද කියන්නේ කියලා මම බය නැහැ මේ කිව යුතුයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අපි ආරක්ෂා කළ යුතුයි කොහෙන් හරි කොනක ඉඳලා පොඩි නෝට්ස් අරගෙන ඔන්න යමු ඊයේත් මං ගිය වෙලේ මේ ඊ අම්පාර ගියා පොඩ්ඩක් එහෙ වේ මෙලි මෙලි ආවා දුරක ඉඳලා ඉන්න එන්න වෙන්න මම දන්නවනේ මිනිස්සු මොකද හලෝ දුරේ ඉඳලා මේ ඔලියාගෙන ඉන්න ඉන්න ළඟට එන්න මොනවද කතා කරන්නේ අපි මේ ඡන්ද ව්‍යාපාරෙත් මම මින් ඉදිරියට ඊට වඩා ප්‍රශ්න වල මූණ දීලා තිබෙනවා මේ මැතිවරණේ ආණ්ඩු පිහිටවීම සඳහා ලබාගත යුතු 113ක්වත් මේ කල්ලියට ලබා ගන්නට අසීරුයි කියන එක හොඳටම දැනෙනවා හොඳටම දැන් ඒ සලකුණු පේනවා ඒ හින්දා තමයි එන්න කලබල වෙන්නේ ඊයේ පෙරේදා අර ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉස්සර මේ සුද්ඝෝෂණ කරපු කල්ලියට තඩි බාපු හැටි දැක්ක නේද? ඕක වෙන මොකුත් නෙමෙයි. දැම්ම බීතිකාව ඇති වෙලා. එවරයි. ආණ්ඩුව රැක ගන්න අමාරුයි. ඒ හින්දා මෙන්න අපේ බලය පොඩ්ඩක් පින්නන්න ඕනේ. පොඩ බියවත් දන්න ඕනේ. ධෛර්යමත් ඉදිරියට එන උන් गहला हरे पल भीति का व्यति कर लुंग छंद टीक अभी छंद व्यापारी दिन दिनागंटो एक भीति का ओड फेल आंडूटे दाकिन मेक वाटन वेड़ी अभी अगोस्त मस हाई वे अपे मालूत आंडूमु फैमिनी उप समोट मगे हिदांग स्तूत पुदर मीन मम समुगा।